හලෝ කොමද අයිබෝන් කියලා පිළිගන්නවා තවත් වීඩියෝ එකකට මම බැලුවේ යන්න ලස්සන තැනක් තියෙනවා මේ බලකොටුවක් වගේ ෆ්‍රොට් එකක් මේ ඒක බලන්න යන්නේ යනින් ගමන කන්නත් ඕනේ මේ අද වෙදේක ගැන කිව්වොත් නම් අද වෙදේක හොඳයි ඇත්තටම මේ දවස් ටිකේ නම් ගොඩක් වැස්සා මේ අද ටිකක් පායලා දින හොඳට අවුවත් එක්ක මේ එනවනේ ආසයෙන් හොඳට දිනන මේ මෙතන පල්ලියක්ද මේ අනේ මන්ද මොකද්ද කියලා මේ හොයාගන්න බෑ මේ පල්ලිත් එකයි ක්ලොක් ටවර් උත් ගහනවා එකම එක විදියට ඔය තියෙන ගිහිල්ලා බලමු යන පාරේ ලස්සන දේවල් ටිකක් තියෙනවා ඉතින් දැන් යන තැන තියෙන්නේ මෙහෙමයි එතන කියන්නේ ඔරාදියා ෆ්‍රොට් කියලා ෆෝට්‍රස් ඒක මේ හරි ලස්සන නිකන් පොඩි බලකොටුවක් මේ ඒ කාලේ මෙහෙ තිබ්බ එකක් ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරලා දිනවා බලන්න පුළුවන් කියලා මේදී පේනවා දන්නේ මේ මැප් එක බලාගෙන යන්නේ ඉතින් යන විදිහට මේ හරි අමාරුයි නැත්තම් තනියම මැප් එකක් බලාගෙන යනවා කියන්නේ මේ හොඳ වෙලාවට දැන් ඉතින් Google Map තියෙන හැමතැනම හරි විදිහට ඉතින් අඩු වියදමකින් යන්න පුළුවන් මම කිව්වා වගේ ඉතින් ඔරාදියාවල් ලොකු දෙයක් නැහැ බලන්න පොඩි පොඩි තැන් දෙක තුනක් තමයි තියෙන්නේ ඉතින් ඒකයි මං යනවා ඊට පස්සේ ඒක බලලා පීසා ප්ලේස් එකක් තියෙනවා මගේ ආසම කැම්ප් පීසා මේ තාමනේ ඉතින් යුරෝප් වල ඉන්නවා කියන්නේ ඉතින් අපිට ලංකාව වගේ කොත්තු ඒවම ඉතින් කන්න නැහැ මෙහෙ තනිකර තියෙන ඉතින් වෙස්ටර්න් කැම තමයි ගිහිල්ලා බලමු ඉතින් අර යන තැනට මං ගිහිල්ලා බලන්නම් අර ගිය පාර වීඩියෝ එකෙත් මෂ්රූම් හීල් එකට ගියා ඒකත් ලස්සනයි හරි ඒ වගේම එතන මං කිව්වේ එතන පේනවා මේ කියන බලකොටුව සම්පූර්ණ ඒ කියන්නේ අර මෂ්රූම් හීල් එක ගොඩක් උඩකින් තියෙනවා ඉතින් ඔක්කොම පේනවා මෙතන යන්න ඕනේ ගිහිල්ලා බලමු කොහොමද කියලා ටික දුරක් තියෙනවා පයින් යන්නත් කිලෝමීටර් මං දැක්කා Google එකේ තියෙනවා කිලෝමීටර් 2.4ක් දෙක හතර පයින් යන්න නම් පුතේ ටැක්සි වල යනවා කියන්නේ නම් අම්ම ඔෆිස් වැඩේ මේ ටයිම් එක කොමන් ටිකක් බිසි මේ ටයිම් ලයින් එක අද ඉරදානේ ඉරදටත් මෙහෙ ටිකක් බිසි දැන් මේ ඉස්සර වින්ටකේදී නම් ඉරදට බිසි නෑ මෙහෙ දැන් බිසි පටන් අරන් තින් මොකද සමයගනේ ඉරදට ගොඩක් මිනිස්සු නිවාඩු ඉතින් එළියට බහින වෙලා මං දැක්කා ගොඩක් කට්ටිය කිව්වා මෙන්න මේ චර්ච් එකලු මෙහෙ තියෙන ඒ කියන්නේ ඔරාදියා වල තියෙන ලොකුම චර්ච් එක ලොකුයි තමයි බෑග මේ මෙන්න මේ පුතනත් ලස්සනයි ඉතින් ක්‍රොස් කරගෙන යන්න දින පාරද පැත්ත බලාගෙන මැප් එකේ දින ඉදින් දැන් ඉතින් අරෙන් මම පාර පනින්න ගියොත් මට ගොඩක් වෙලා යනවා ඒක හින්දා ඉතින් මම මේ හරියෙන් ක්‍රොස් කරා යනවා ඉතින් මම මේක දැක්කා යන්න පුළුවන් ද දන්නේ නැහැ අතුලට ඕපන් ද දන්නේ නැහැ ලස්සනයි මම මේක දැක්ක ෆොටෝස් වගේ තියෙනවා මේ හරි ලස්සනයි එතන මේ හයිවේ එක වාහන එහෙම මෙහෙම යනවා හරි ලස්සනයි ගිහිල්ලා බලමු කොහොමද කියලා තන මේ හරි අමාරු ටිකක් හොයාගන්න යන විදිය මම දැක්කා අනේ මේ යන පැත්තට කෙලින්ම යන්නනවා එදී කෙලින් යන්න නම් ඉතින් මේක බලාගෙන මම එන්නේ බලමු මෙහෙන් යන්න පුළුවන්ද කියලා අද ඉතින් ගොඩක් මිනිස්සු ඉන්නවා ඉතින් එළියට බහැලා අවුවත් එක්ක ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් අවුව කියලා වින්ටකට බැන බැන ඉඳලත් හරියන්නේ නැහැ සම්මයකට බැන බැන ඉඳලත් හරියන්නේ නැහැ ලංකාවේ නම් ඉතින් කොහොමද තමයික වගේනේ යවුව ඒක හින්දා අපිට පුරුදුයි ඒවා දැන් මේ මිනිස්සු එහෙම ගොඩක් කරන්නේ ඉතින් මේ මිනිස්සු පාර ෂර්ට් නැතුවත් ඉන්න සාමාන්‍ය ලංකාවෙත් ඉන්න ඒ තරම් ලොකුවට නෑ මේ ගොඩක් මිනිස්සු කරන්නේ මේ ෂර්ට් නැතුව ඉන්නේ ඉතින් මෙහෙ අවුලක් නෑ යුරෝප් නෑ අන්න හරි ආව ප්ලේස් එකට ඕ හිතුවෙත් නැති විදිහට ඉක්මනට ආවා මේ තියෙන්නේ මේ හරි එන්ට්‍රන්ස් එක ඔය බලකොටු ඔය ලයින් එක තියෙන්නේ එහා පැත්තේ මෙතන මේ චර්ච් එක තියෙනවා මේ ලොකුම එක ලොකුයි පේනවනේ ඕම යන්න ඕනේ ඉතින් කෙලින්ම දිගට තව ටිකක් තියෙනවා
මේක මෙන්න මේ හරිය පෙන්වන්නේ ඇතුළට යන්න පුළුවන් නැහැ වටෙන් යන්න තියෙන මං හිතන්නේ. අද මං හිතනවා ඒක ඕපන් වෙන්නේ නැති කියලා. ඕපන් නම් ගොඩක් හොඳයි. ඉතින් ගිහිල්ලා බලන්න පුළුවන් ඇතුළේ කොහොමද කියලා. ඕක තමයි ඉතින් ඔය ඉස්සරහෙන් තියෙන මේ බලකොටුව. බලකොටුවට යන එන්ට්‍රන්ස් එක කොහොමද දන්නේ මං හිතන්නේ සල්ලි ගයි. එන්ට්‍රන්ස් එකක් අපිට ගෙවන්න වෙයි බලමු මේ නැති වුණොත් හොඳයි. අඩු වියදමකින් හැමදේම කරගන්න පුළුවන්. බලමු. හරි ලස්සනයි මේ. ඔය හැ පැත්තේ තියෙන පාකින් එක ඔය හැ පැත්තේ. ඔය ඕගොල්ලෝ එනවා නම් ඔරාදියා වලට මේ සර්ච් කරන්න Google එකේ ඔරාදියා ෆොටෝස් කියලා. ඔය හරි වාහන පාක් කරන්න පුළුවන් ඔය දෙපැත්තේම වාහන පාක් කරන්න තියෙන්නේ. මේක තමයි බලකොටුව ඔය හැ පැත්තේ. මෙතන උඩට යන්න පුළුවන් මං හිතන්නේ. එක්ස්ප්ලেইন කරන කට්ටියක් ඉන්නවා ඉතින්. හරි ලස්සනයි ඔය දෙපැත්තේ මේ ඔය මෙහෙ කොඩි ටික දින්නේ හැ පැත්තේ. මේක නම් ඉතින් රොමේනියන් කොඩියනේ ඔය දන්නවනේ. මේක මේකලොන්ගේ මේ පර්ණ කොඩියක් ඔගේ හැ පැත්තේ තිබ්බා. Wow. හරි ලස්සනයි දෙපැත්තේ මේ මේ වනම් මන් දන්නේ මේ ලොග් මේ ට්‍රැඩිෂනල් ෆුඩ්ස් වගේ කොහේ හැපැත්තේ දින්නේ මේක ලොකු ගානකුත් නැහැ ලේවිස්සයි එහෙම මං හිතන්නේ ඔත ෆන්ක්ෂන් එකක් තියනවා එළියේ බලමු ගිහිල්ලා ඇතුළට කොහොමද කියලා හරියව දන්නේ නැහැ ඉතින් මේ ටිකට් නම් ගත්තේ නැහැ මං හිතන්නේ ටිකට් ගන්න නැති වෙයි මං හිතන්නේ මියුසිකල් එකකුත් තියෙනවා හැපැත්තේ නිකන් පේනවත් දන්නේ මේ ඔය ඉස්සර බලකොටු වල ඇඳුම් තියෙන්නේ ඔය ඒවා තමයි දාලා තින්න පැත්තේ හිතපු නැති විදිහට මේ සෙනගනන් ඉන්න ඇතුලේ ගොඩක් බලමු එහා පැත්තේ රතු පාට පුටු වගේ කුඩා දින එහා පැත්තේ ඇඳුම් වගේක් තියෙන දෙපැත්තේ ඒවා නැති මට වැඩක් නැහැ මං ඇඳුම් වලට වැඩි ආස නැහැ කන්න දිබ්බනම් මට හොඳ නැහැ ඉතින් ඕන දෙයක් බලමු මං දැක්කා දැන් මේ ඇතුලේ ඉන්නේ පේනවත් දන්නේ මේ මට යන්න ඕන තැන අතන මැද්දේ බලකොටුවේ ඔය මැද්දේ ඉතින් එක එකවා තියෙන ඉතින් කෑම බීම මං හිතන්නේ ඇතුලේ කෑම බීම තියෙන එළිය තමයි බලන දෙයක් තියෙන්නේ ගිහිල්ලා බලමු මේ හරි මොනවද තියෙන්නේ කියලා පතරස් මං කිව්වා හරි ඇතුලේ තමයි මේ ගොඩක්ම කෑම බීම තියෙන්නේ. ඒ කියන්නේ බලකොටු ඇතුලේ. එළියේ, ඒ කියන්නේ වටේ දිකේ තමයි මේ බලන්න දේවල් තියෙන්නේ. ඒ කියන්නේ මේ අර බිත්තියම ගල් වලින් ගහපු ඔය තියෙන්නේ තියෙන ලස්සන ගඩොල් වලින්. මේ හැටි පොකුණක් තියෙන බලන්න යන්න ඕන. පොකුණේ නාන්න නන්නේ මේ මං දෙක පොකුණක් තියෙන බලන්න ඕන ගිහිල්ලා කොහොමද කියලා. අර සීගිරියෙත් තියෙන මේ නිකන් පොකුණක් වගේ එකක් වා ආවා පොකුණ බලන්න ඔය තියෙන්නේ මහා දෙවන්ත පොකුණ ලස්සනයි මේ හරිය ඕලු මල් එහෙම පිටිනවා එලා දින පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන් මේ වගේ තැනකට ආවොත් ඕගොල්ලෝ පේන ඇද්දි මේ ලොකු බිල් මේකක් තියෙන يعني මේ ඒ කාලේ හදපු ගර වැඩිච්ච බිල්ඩින් එකක් يعني ලොකුවට තිබිලා තියෙනවා කියලා කියනවා මේ මේ බලකොටු මීට වඩා ලොකුවට. ඒ වුණාට මේ කාලයත් එක්ක ඒක අර කැඩිලා මේවලා දැන් මේ මේ ටික විතරයි මේ පාෂාණ ටික විතරයි මෙතන ඉතුරුලා තියෙන්නේ බලකොටුවේ. ඔතන එහා පැත්තේ ඇතුලේ තමයි බලකොටුව තියෙන්නේ. මේ මෙතනත් මේ එන්ට්‍රන්ස් එක කොහේ හරි තියෙන මම ඔතනින් තමයි ආවේ.
මෙතනත් ඔය කියන්නේ තැන් දෙක තැන් දෙකක් තියෙනවා එන්ට්‍රන්ස් දෙපැත්තෙන් එන්ටර් වෙන්න පුළුවන් මේ මෙතන ගොඩක් කට්ටියගේ ලස්සන තැනක් තමයි මෙතන මේ මේ පොකුණ මෙන්න මේ හරිය මම නම් දන්නේ නැහැ ඉතින් ඕලා තේරුම් මොනවද කියලා මේ චල් ලොකු දෙයක් හොයන්න නම් නේ හරි ලස්සනයි ඒ හරි හරි ලස්සන ඉතින් මේ මන් දැක්ක මල් එහෙම තියෙනවා මාළුත් ඉන්නවා ලස්සන කට්ටිය මාළු කියන්නේ දන්නවනේ මොනවද මාළු කියලා ඇතුළට ගිහිල්ලා බලමු මේ කොහොමද කියලා කියන්නේ ෆුඩ් කෝට් එකේ පොඩ්ඩක් රවුමක් දාලා පොකුණේ නම් මේ ටික තමයි තින් බලන්න තියෙන ලස්සනයි අද ඉතින් ඉරිදා හින්දා මෙහෙ ගොඩක් කට්ටිය ඉතින් එළියේ මමත් එළියේ රස්නීත් එක්ක මුණක් පේන ඇති හරි රස්නී ඉතින් මේ යනවා කියන්නේ යව්වේ සමයේ දින ස්ක්‍රීන් එකේ නම් එච්චර අවුලක් නැහැ ලොකු සරක් නැහැ අස්සකින් එන්න දින්නේ මේ බලන්න පුළුවන් කියලා කිව්වා පොඩ්ඩක් මෙතනින් නැග්ගාම බලකොටුවේ ඉස්සර මිනිස්සු මෙතන ඉන්නලු අරන් ඇවිල්ලා මෙන්න මේක උඩ තියලාලු මේ ඉස්සර මරන්නේ වැරදි එහෙම කරපුවාම මේ දඩුවන් එහෙම කරන්නේ මෙන්න මෙතනලු දඩුවන් දීලා මැරුණාට පස්සේ ඔන්න ඔතනින් පල්ලමට අරන් ගිහිල්ලා ඔතන මේ මේ ගේට්ටුවක් තියෙන ඒක ඇතුලෙන් තමයි අරන් යන්නේ වෙනම තැනකට මෙතන මේ මිනිස්සුන්ට මිනිස් මේ මං හිතුවේ මෙතන මේ අර නිකන් අර නාට්‍ය වගේ මොන හරි පෙන්වන තැනක් කියලා නෑ මෙතන එක්කෙනෙක් කිව්වා මෙතන මේ නාට්‍ය පෙන්වන තැනක් නන් නෙවෙයි මෙතන මේ මිනිසුන් මේව දාලා ඉස්සර මේ වැරදි කරන මිනිසුන් ඔතන ගෙනල්ලා වද දෙන ඒවා පෙන්වන්න තමා මේ කරලා තියෙන්නේ එතකොට ඒගොල්ලෝ කියනවා එහෙම කරපුවහම ඒ කාල රුමේනියන් මිනිස්සු වැරදි කරන්න පොඩ්ඩක් බය වෙනවා කියලා තව අවසානයේදී බලකොටුවේ උඩ කොල්ලෝ ඉන්නේ දැන් මේ පැත්තටත් අන්න පුළුවන් මේ පැත්තටත් අන්න පුළුවන් මම දන්නේ නැහැ මෙහෙට මං ආගන්තුකයෙක් ෆොරෙනර් කෙනෙක් විතරයි ගිහිල්ලා බලමු ඉතින් පෙන්නන්නත් එපැයි මොන හරි අර පොකුණට යන හරිය තියෙන ඔන්න ඇතුලේ පාරේ ඔන්න ඔහෙන් පල්හැට ගියාම බත් තියෙන්නේ මේ ගෙවල් තමයි වටේම තියෙන මං කිව්වේ මේ ලොකුම චර්ච් එක මේක මම හිතන යන්න පුළුවන් මේ පැත්තට වටේ මෙතන ඉතින් හරි ලස්සන මේ හරි අර අවුව හින්ද පොඩ්ඩක් අමාරුයි නැත්තම් මේ උද්දේවරුක වගේ ආවොත් නම් හරි ලස්සන දී මං හිතන්නේ ඇත්තටම මේකෙන් පස්සේ මම යනවා මට බඩගින්නක් ඇවිල්ලා තියෙනවා මම දැක්ක මේකේ මේ ෆුඩ් කෝට් එකේ කැමතින මට සෙට් වෙන්නේ නැහැ මේ කියන්නේ ට්‍රැඩිෂනල් වැඩි ට්‍රැඩිෂනල් වැඩි ඉතින් මම මේ ට්‍රැඩිෂනල් ෆුඩ් කාලා දිනා මොකද මේ ඇත්තටම අපිට සෙට් වෙන්නේ නැහැ ලංකා මිනිසුන්ට සාර කියන දෙයක් ඇත්තටම ගෑවිලාවත් නැහැ ඒ වගේම මේ අනේ මන්ද හරි අමුතුයි බං කන්න බෑ ඒක හින්දා ඉතින් මෙහෙට ආවොත් ඉතින් කොහොමත් තියෙන වෙස්ටර්න් ෆුඩ් නේ වෙස්ටර්න් ෆුඩ් හින්දා කමු පිට්සා එකක් කොල්ලෝ මගේ ෆේවරට් පිට්සා අලුත් තැනක් මන් දන්නේ වෙනතර නම් මම මේ සිටි එකට ආපුවම වෙන තැනකින් කන්නේ දැන් අර හැමදාම ඉතින් එකම කන්නත් බෑනේ බා ඒක හින්දා මේ වෙන තැනකින් කම් ඔය තියෙන ප්ලේස් එක උදාන තමයි ප්ලේස් එක මේ ගිහිල්ලා බලමු මං හිතන්නේ ඕපන් බා හරි ලස්සනයි මේ ප්ලේස් එක යන්න ඕන රවුමෙන් යන්න වෙන්නේ මේ ආපු මේ තනි පාරක් තියෙන එක මේ වන් වේ එක
එයා පැත්තර ක්‍රෝස් කරලා අර පැත්තර යන්න වෙනවා. ඕකේ බොස්. ලංකාව වගේ ඉතින් අර මේ අපිට ඕන වෙලාට එක පාට පනින්නත් බෑ. පාට රස්නේ. ගිහිල්ලා බලමු මේ ඇතුලේ කොහොමද දැන්නේ. ඉතින් ගණන් එහෙම මම හිතනවා ලොකු ගණන් ඇතුලේ කියලා. මේ සාමාන්‍ය මෙහෙ රෙගුලර් සයිස් තියෙන මෙහෙ මේ පාර පනිද්දී අපි කහයිරට අඩිය තිබ්බ සුදු ඉරට අඩිය තිබ්බ ගම මෙයාලා කොහොමද නවත්තනවා. හරිද? මම ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. මේක තමයි පීසා. ඉතින් මේ මොකක්ද දෙයක් අපේ සයිස්සලා. ඇතුළේ ඉන්නේ Hello, where's the entrance there? Yeah, I won't go inside the restaurant. Yeah. This row? Okay, thank you so much. බලමු මම මේ වැරදි පැත්තට ඇවිල්ලාදී. එයා කියන්නේ මම මෙන්න මේ ඇතුළට යන්න කියලා හැ පැත්තේ. ඕ හොල්මන් ගියා කොහෙද? Hello. Hello. Can I order something food? Do you have menu? Yes. I'm filming. I'm YouTuber. So can I stay out? Yeah. Yes, you can stay outside, inside. Yeah. Can I see the menu, please? Okay, yeah. Yeah. Okay. Thank you. Hey, මහිතන්න මේ කෙල්ල පොඩ්ඩක් බය වුණා මේ කැමරා කරනවා කියද්දි. හරි තැනට ඇවිල්ලා තියෙනවා. Okay. මෙනු එක නම් හම්බුණා මේ මේවයි කාඩ් එකක් දෙන්න ඉතින් මේ මෙනු එකක් දුන්නේ මේ කාඩ් එක ස්කෑන් කරපුවා නම් පෙන්නන්නේ. මේක තියෙනවා මේ අපිට මොනවද ඕනේ කියලා. ඒක මේ මාගරීටක් කියලා වෙන මේ 29 යරෝන. ලොකු ගානකුත් නැහැ. වෙජිටේරියන් තියෙන සලාමි තියෙනවා. සලාමි කියන්නේ මේ බීෆ් වි පොකුයි මික්ස් එකක්. Yeah. Thanks. Do you have some the pork and pork pizza? Which? With pork. With pork? Yeah. Yes, yes. Which one is? Without pork? No, with pork. With pork? Yes, yeah. Yes. With pork is more to carne. Okay. Pork. Okay, I need one and okay. I need the this. Lemonade. ඕඩරේ දාලා සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර යද්දී බඩු ටික නම් ආවා ඉක්මනට මේ මෙතින්නේ පීට්සාගේ මේන මොකක්ද දන්නේ මං ඉල්ලුවේ මේ පෝක් එකක් මං දන්නේ ඔතන තිබ්බ නම් සමහර මාගරීටා වුණාට මාගරීට එක මට වැඩක් නැහැ මේ මට ආසාවල තිබ්බ ඌරු මස් එකක් හරිද ඒකයි මෙන්න මේක දිනන මේක තමයි මේ මේකට කියන්නේ එමරල් කියලා මේ ලංකාවේ ඒජන්සියක් තියෙන එමරල් කියලා මං ආවේ තන්නේ කෙම්මේ ඒක හින්දා මේක ගත්තා මේකත් හොඳයි මේ ඇල්කොහොල් එකක් මේක මේකයි තියෙනවා ඉතින් මේ රුමේනියාවේ මෙන්න මේ පීට්සා එක ලොකු ගාණක් නැහැ මේක මේ ට්‍රැඩිෂනල් විදිහට හදන එකක් මේ දාලා තිබ්බට මේ මෙනු එක රැඩින් ට්‍රැඩිෂනල් රුමේනියන් කියලා ට්‍රැඩිෂනල් කියන්නේ ට්‍රැඩිෂනල් නෙවෙයි view එක නම් ලස්සනයි මේ මේ මැද්ද දිනන හැ පැත්තේ ලස්සනයි මේ හැ පැත්තේ මිදි වැලකුත් ගිහිලා දින මේ පිටිපස්සේ මං ඉන්න තැන මේ මිදිත් තියනවා මේ කන්න ඕන yeah මිදි තියනවා මේ මෙදින් පීට්
එක රස්නී සුපිරි මේක එමරල් එක බලමු කොහොමද කියලා. මේ අයිස් කැර ටිකක් වැඩියෙන් දාලා තියෙනවා. සුපිරි. මේක හරියට නිකන් මේ යනවා ලංකාවේ අර ජින්ජර් බියර් එකේ තියෙන ජින්ජර් බියර් එක රහ තියෙන්නේ. පීට්සාය සුපිරි. මේ හැන්දි ගැරපු තියෙනවා ඉතින්. හරිද? හැන්දෙනුයි ගැරපු උනේ කනවද අතින් කනවද කියලා මම මේ කල්පනා කරන්නේ. ආ ඕන දෙයක්. වව්. අතින් කන එක තමයි මම හිතන්නේ හොඳම. අනිත්ුණුත් හැබැයි මේ වැඩේ කියන්නේ අතින් නෙමෙයි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ. හරිද? ඒ කියන්නේ මගේ හැම දිස්සෙම හිත වෙනස් වෙනවා. මොකද්ද කරන්නේ? මොනවද කියන. අනිත් එක කරන දේම මාත් කරනවා. ආසම පාට් එක. අතින් කමු බං. ඌරන්ට මොන සෞඛ්‍යද කියලා අතට අරන් මං කනවා එනවා. වා. සුපිරි. චීස් දාලා තියෙන වෙනම මේ වෙනම පෝක් දාලා තියෙන මේ සොසේජස් වගේ. සුපිරි. එකයි මේකයි ගහද්දි මෙතනින් යනවා ජින්ජර් බියර් වගේ නිකන් බඩේ ඇතුළට බඩේ නිකන් බෝම්බ පුපුරනවා වගේ බලන්න. සුපිරි. බල දැන් කන දෙහා බලන් කෙල ගිලින්න හැම්පා. රස්නී සුපිරි. සුපිරි කියන්නේ බ්‍රෑන්ඩ් එක සුපිරිම සුපිරි. දාදින් බ්ලූබෙරි. යාද මාරු. අමුතුම ටේස්ට් එකක් තියෙන හැත් එක්ක. මේ ටේස්ට් එකේ සාමාන්‍ය මේ ටේස්ට් එකට ලංකාවෙන් කිසිම පීසයක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ මෙහෙම. යුරෝප් වල කෑම වෙනස් වෙන්නේ කල්චර් එකත් එක්කනේ. දාන ඉන්ග්‍රීඩියන්ස් එක දැන් මේ ටේස්ට් එක අපි ඉතාලි ගිහිල්ලා ගෑවට තිබිට නැහැ. මේ ටේස්ට් එක එන්නේ නැහැ. අනේ ඒක ඉතාලි සාමාන්‍යයෙන් ඉතාලි වල තමයි හොඳම මේ ටේස්ට් එකේ පීට්සා තියෙන්නේ. ඒ වයි මේ පාස්ටා ඒ රුමේනියාවේ තියෙන රුමේනියාවේ අර මික්ස් වෙච්ච මේකත් තියෙන්නේ. උනාට ඉතින් රහයි. ඒ වගේම කියන්න ඕනේ රුමේනියන් භාෂාව පුළුවන් නම් ඔයාලට අනිවාර්යෙන් මේ ඉක්මන ඉගෙන ගන්න පුළුවන් ඉතාලි භාෂාව. මොකද එක ළඟින් යන්නේ රුමේනියාව ඉතාලි භාෂාව දෙක එක ළඟින් යන්නේ. දැන් අපි කෑම කද්දී උනත් කියනවා බුන පතීතෝ කියලා. බුන පතීතෝ. දැන් රුමේනියන් වලේ රුමේනියා ඉතාලි වලින් කියන බුන පතීතෝ කියන්නේ enjoy your food කියලා. ඉතින් එක එක වචන දිනන මාත් දන්නවා. ඉතින් මේ වැඩි explain කරන්න යන්නේ නැහැ. රුමේනියන් class යන්න වෙන්නේ. හරි බිලත් ගෙව්වා. ඉතින් මේ ගෙවලා යන්න තියෙන්නේ දැන්. Thank you.
ෆස් එක මන් දාගන්න පොකට් එක මොකද මගේ අතින් වැටුණා දැන් ෂුවර් නෑ මේ අද ෂෝට් එකක් අහලා ඉන්නේ එකින්ද වැටුනොත් එහෙම ඒ හොයන්න ડોකියුමන්ට් නෑ මයි ගාව ඕනට තේනවනම් එන්න පුළුවන් මෙන්න මේ මෙතන තමයි ප්ලේස් එක මේ යහපැත්තේ. ඔය දින්නේ. හරි ලස්සනයි මේ කර්ව් එකක් එක දින්නේ. ඉතින් ලස්සන මෙන්න මේ මේ හොටෙල් එකට ඉස්සරහ. කෑමනම් ඉතින් කියන්න වරදක් නැහැ. සුපිරි කියන්නේ සුපිරිම සුපිරි ඉතින්. ලංකාවේ කෑම මේ පීට්සාත් එක මේ සංසන්දනය කරන්න බෑ ඉතින්. හැබැයි සුපිරි. සුපිරිම රසක් තියෙන්නේ ඉඳහම් පාර පන්නක. ඕකේ. සුපිරි. වා බඩ පිටලා තියෙන්නේ දැන් නම් සුපිරිටම. ආනන් ඉතින් කන්න බෑ කෙහෙල් ගෙඩියක් විතරයි කන්න පුළුවන්. ආයේ මේ කණ්ඩිට නෑ මගේ ගුරේ. මේ අරගෙන බිවට පස්සේ දෙමත් පොඩ්ඩක් වැඩි වුණා. මරු. දැන් ඉතින් ගෙදර යන්න දින්න අය. වෙලාවත් මං හිතන්නේ දැන් 2:40 ගන්න. 2:49 ගින් 4:50. 2:50යි. මං හිතනවා ඔයාලා enjoy කරන්න ඇති කියලා මගේ වීඩියෝ එක මේ වීඩියෝ බලන්න දිගටම ඉන්න ඉතින් මේ subscribe පාර උද්දාගෙන යන්න ඉතින් ඔය නිකන් ඉන්නේ මුකුත් දෙන්නේ නැහනේ. පට්ට රස්නි. ඉතින් කියනවා වගේ මගේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. නිකන් තියෙන bell icon එකත් නිකන් ගහගෙන යන්න. බොහොම ස්තුතියි තින් කිව්වා වගේම comment කරන කට්ටියටත් like කරන කට්ටියටත් මගේ videos බලන කට්ටියටත් බොහොම ස්තුතියි. තවත් ඉස්සරහට video ටිකක් ගේන්නම් මේ වගේ. ගේන්නම් දෙකටම ඉන්නේ ඉතින් මාත් එක්ක රැඳිලා මගේ videos වල. එන ජයවා. අදට මම සම්බු ගන්නවා.